අපිට තේරෙන්නේ නැහැ තාම මොකද්ද මේ උනේ කියලා. මේ රැස්වීමක් කැඳවනකොට ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම නැවතපත් කරනකොට මේ මධ්‍යම කාර්ය සභාව තියෙනවා, දේශපාලන මණ්ඩල තියෙනවා. නිල වශයෙන් කල් ඇතුවේ වඩ දැනුම් දෙන්න ඕන. අධිකරණයේ දීපු නියෝග තියෙනවා, තීන්දුව తీරන තියෙනවා. මේ රැස්වීම කැඳවලා තියෙන්නේ සරත් ඒකනායකනේ. ඉතින් යා කොහොමද කැඳවන්නේ රැස්වීමක්? දයසිරි ජයසේකරගේ සිද්ධියට යාට තහනමක් වනවල තියෙනවා. මම අධිකරණයටත් අපහාස කරලා තියෙනවා. අපි තියලා තියෙන පක්ෂ මූලස්ථානයේ කඩවල් වල ගිහිල්ලා නැත්නම් හෝටල් වල ගිහිල්ලා කාල බීලා රැස්වීම තියලා නැහැ. අපි වැඩබලන සභාපතිවරයා පක්ෂ මූලස්ථානයේ ඉඳගෙන වැඩ කරනවා. මේ පක්ෂය මන්ත්‍රීවරු ගොඩක් එකතු වෙන පක්ෂයක් බවට පත් වෙයි ඉදිරියේදී ශක්තිමත් පක්ෂයක් බවට පත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වැතිරනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. පක්ෂයට ආදරය කරපු පක්ෂ වෙනුවෙන් වැඩ කරපු ලේකම්ට මේ සභාපතිකම ගණී කියලා කවුරු හරි කියපු කේලමකට මාව ගහලා එලෙව්වා. දැන් අද තේරෙනවනේ ඇත්ත කතාව අද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම කනගාටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්තු නිරනම ගැන හොඳම මිලකට අලෙවි කරගන්න පුළුවන් වෙනකල් ඒක තියන්න හිටියා. හදන්න තිබුණා. හදන්න මේ අයිතිය දුන්නා නම් මේ ප්‍රශ්න ඔක්කොම දැන් උසාවියේ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයේ ඡන්දයක් ඉල්ලන්න බැරි තැනකට දැන් පත් කළ ඉවරයි.